අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසිට අයත් අඹමල්තලාව ගම්මානයේ ජනතාව ගොවිතැන මුල් කරගනිමින් තම ජීවිකාව පවත්වාගෙන යන ලබනවා. එදිනෙදා තම ජීවිතයේදී ආර්ථිකමය වශයෙන් මෙන්ම සමාජමය වශයෙන් නැතිවන ගැටලු පිළිබඳව පමණක් සිත යොමු කරන මේ අයට තම ජීවිතයට එල්ල විය හැකි රෝගාබාධ පිළිබඳ අවධානය යොමු කරනුයේ එයින් පීඩාවට පත් වූ පසුවයි. මේ හේතුව නිසාම ගැමි ජනතාවට ඔවුන්ගේ ජන ජීවිතය රෝගාබාධයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ඔවුන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩසටහන් සංවිධානය කළ යුතු වෙනවා. පේරු පිළිකා වැළඳීම හේතුවෙන් වසරකට මෙරට කාන්තාවන් විශාල පිරිසක් මරණයට පත්වන බව වාර්තා වෙනවා. මෙම අවදානම් තත්ත්වය පිළිබඳව ජනතාව අවධානය යොමු කරන්නේ ඉතාමත් සීමිත වශයෙන් වීම සෝචනීය කරුණක්. මෙම අවාසනාවන්ත තත්ත්වය මගහරවා ගැනීම සඳහා අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය කොට්ටාස හතක් මූලික කරගනිමින් අම්පාර දිස්ත්‍රික්කයේ කාන්තාවන් වෙනුවෙන් විශේෂ ව්‍යාපෘතියක් දියත් කරනු ලැබුවා. තමන්හට පියවරු පිළිකා වැළඳී ඇද්දැයි විමසා බැලීම සඳහා සොයන් පියවරු පරීක්ෂාවක් කිරීමට අවධානය යොමු කිරීමත් ඒ සඳහා අවශ්‍ය දැනුම ලබා දීමත් ප්‍රධාන වශයෙන් මෙහිදී සිදු කරනු ලබනවා. හොඳ කරගන්න පුළුවන් නේද? ඔව්. ඒකනේ අපි කරන්නේ. ඒ කියන්නේ පිළිකාවද්ද කියලා යන්තම් හරි සැකයක්. පියවරු පිළිකා පිළිබඳව මෙරට ප්‍රථම වරට එක් දිනකදී දිස්ත්‍රික්කයක් පුරා සිදු කරනු ලැබූ සායනය මේ වන අතර ඒ ක්‍රියාත්මක කිරීමේදී පෞල් සෞඛ්‍ය නිලධාරිනියන්ගෙන් ඉතා අගනා සේවාවක් මේ සඳහා ලැබුණා. වයස අවුරුදු 15-70 අතර කාන්තාවන් අති විශාල පිරිසක් මෙම සායනය සඳහා එක් වූවා. ඔවුන්හට මෙහිදී අත්පත්‍රිකා ලබා දීම මගින් මෙන්ම පෞල් සෞඛ්‍ය නිලධාරිනියන් විසින් පවත්වනු ලැබූ දේශනවලට සවන් දෙන්නට පුළුවන් වුණා. එකක් ලොකු එකක් පොඩි කියලානේ, පොඩි වෙනසක් තියෙනවා. දැන් කාන්තාවන්ගේ පියවරු දෙකම එක සමාන නෑ, චුට්ට වෙනසක් තියෙන එකක් ලොකු එකක් පොඩි වෙනසක් තියෙනවා. අන්තිමටම නිපල් එක ගාව දෙනකම් හටේටම චෙක් කරගන්නවා. ඒක ගෙඩියක් හරි පොඩි ගැටියක් හරි මොනවා හරි වෙනසක් දැනුනොත් එහෙම මොකද කරන්නේ? ආ එමෝජි එන සුරාදාට තියෙනවා එමෝජි එකේ සායනය නේද? සුවනාරි සායනය. එතකොට ඒකට එන්න ඕන. ගෙදරට වෙලා ඉන්නවද? අපි ගිහලා මූණ බලනවානේ නේද? උදේට කොහේ හරි ගමනක් යන ගියාම ගිහලා බලන මූණ ලස්සනයිද කොන්නේ පිරලා හරිද එහෙම කියලානේ. ඒ වගේම එහෙම පල්ලෙහාට සුට්ට බලන්න තමයි අවුරුදු 15 ඔයගොල්ලගේ දුවලගේ දුවල ඇති නේද? තමන්ගේ දුවල ඇති ඉස්කෝලේ යන අවුරුදු 15. ඒ කියන්නේ අපි මේක වැඩි විදියට පත්විච්ච දවසින් තමයි කරන්න ඕනේ. ඒ වුණාට සාමාන්‍යයෙන් වැඩි විදියට පත් වෙනනේ අවුරුදු 5 වෙනකොට නේ. අපිට ඕක අමතක වෙනවනේ. ධර්මාශයත් ඉන්නවද කියලාවත් මතක නැහැ. නැත්නම් ඔයාලා ලව්වම ඔයාලට තියෙන අපහසුතා මොකක් හරි වෙනසක් තියෙනවනම් හඳුනා ගැනීම. හඳුනා ගැනීම දැන් අපි ගිහිල්ලා බලන එක නෙමෙයි. අද නම් ඇවිල්ලා අපි මෙතන පරීක්ෂා කරලා අපි බලනවා. ඔයාලට කියලා දෙනවා. අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ බලප්‍රදේශී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාස හතේ තෝරාගත් පෞල් සෞඛ්‍ය සේවා නිලධාරි වසම් හතක එකම දිනකදී මෙම සායන පවත්වනු ලැබුවා. මේ සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාසේ සේවය කරන සියලු පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් තෝරාගත් ගම්මානයට ගොස් කාන්තාවන් කුඩා කණ්ඩායම් වශයෙන් රැස් කරවා මෙම දැනුවත් කිරීමේ සායන පවත්වනු ලැබුවා. කවද්ද කියලා යන්තම් හරි සැකයක් මතුනොත් තමන්ට ගෙදරදී කරගන්න පුළුවන් ක්‍රම කියලා දුන්නනේ. වාඩි වෙලා හරි නිදාගෙන හරි නේද? පිටගෙන කොහොම හරි කණ්ණාඩිය ගාවට ගිහිල්ලා අපි මුව අද්දේ කොස්සගෙන තමන්ගේ පියවරු දෙක කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා බලලා වෙනසක් තියෙනවද ගැටියක් තියෙනවද නේද? අර දොඩල් එල්ලක් වගේ තියෙනවද කියලා බලන්න කිව්වනේ. අවධානයට තප්පරයක් හිතන්න විනාඩියක්. නිරෝගී බව උතුම් සම්පතයි. ඔබ නිරෝගී වන්නට නම් දැනුම සහ අවබෝධය ලබා ගැනීම වැදගත් වෙනවා. ඒ සඳහා කාලය සොයා ගන්නට ඔබට හැකිනම් සතුටින් පිරුණු ජීවිතයක් ඔබට හිමිවේ.